ஆதரின் பிள்ளைங்க கொல்ல உண்மை கட்டினி அம்போ ஏக்க மகிஜன் சுவரக்கிற மாஜி வரதி எனக்கு இன்னும் ஹேப்பியே. Hello friends, welcome back to another gameplay videos. Only thing adya play karanne the scary strange 3D gina supreme super offline horror game එක. Horror bang thing LM මුඩිමි මොකද්ද වෙලා තින්නේ? මොකද්ද මේ වෙලා තින්නේ? මම දැන් ෂුවර් එකටම ගියාත් මේ ෂාරුක් ખાන් ඉන්න ඕනේ. ඕනේ මං දැන්නේ. මොකක්ද ඔය සීන් එක මර වෙලා තිනවා? ඒකිය ඔය ගියාත් මං දැන් ෂුවර් එකටම නළුවෙක් වෙන්න ඕනේ. මේ ආත්මය ඇතිදී මොකද්ද ඔයක වෙලා තිනවා? වරසක් වල ගහලා වෙන්න ඕනේ තියෙන්නේ. ඕනේ ඉතින් දොර ඇරියා. මේ පැත්තේ පොඩ චෙක් කරලා බලමු මොනවද තියෙනවද කියලා. එදින් බං ඔය කාලේකට පස්සේ මම මේ පැත්තේ ආවේ මොකද ආදිදී මේ පැත්තේ ළමයින්ට කරදර කරනවලු ආනි මං දැන්නේ මං දැන් ෂුවර් එකට ආදිදී දසවද දෙනවා ඇති එදින් බං ඔය ළමයි ෂේරම එකතු වෙලා ආදිදී ගිවයි පැත්තේ ඉන්නකොට එකපාරම ගියක් කඩලා මේ යකා හොරකම් කරාලු ආනි මං දැන්නේ ඔය ළමයි තමයි මරේ ඔය සීන් එක කිව්වේ ආදිදී මෙයා අම්මු හොරාලු ආදිදී ගහසකේ වගේම අම්මු හොරා ඒකිය ඔය රෑට රෑට ගිවලට පැනලා ආදිදී මෙයා ආවිල්ලා එකපාරම බඩු උස්සලා ෂේරම යගේ ගෙදරට දාගන්නවලු මිනිමෙ ෂේරම් බට්ටික ඕකම එකතු වෙලා මෙයාගේ ගෑනු කෙනාට දෙනවද කොහෙද ආනි මං දැන්නේ මම දැන් ෂුවර් එකටම ආදිදී මගේ වයිෆ්ට දෙනවා වෙන්න ඕනේ වැඩි වයිෆ් විතරනේ මෙයා දෙනවා කියලා නමුත් මෙයා හොරගම් කරලා ගේන බඩු තමයි ඉතින් මං අජෝකට හොඳ පාරමක් උගන්වන්න වෙනව නැත්නම් ඉතින් මගේ බිල් ගහලන උඩ තමයි වෙන්නේ මේ මේ කරගෙන යමු ෂේප් එක මේ පැත්තට කියලා දාගන්න තමයි තියෙන්නේ ඒ ජෝකට හොඳ වැඩක් දෙන්නම ඕනේ ඕනේ ඉතින් ගාච්ච බාණ්ඩිය අතර මිනිමෙ කර මේ පැත්තටම ෂේප් එක ගිහිල්ලා අපිට තියෙනවා මේකෙන් පොඩි වැඩක් කරගන්න ඒ කියන්නේ මේ චීට් එක ආදිදී ඔකට ඔළුවේ හලන්න තමයි යන්නේ මිනිමෙ මේ ෂේම ෂේ පාටන්නේ මේ ආදිදී මත්ත කිරින පාරම තමයි දෙන්නේ යන්නේ ආදිදී අමතක නොවෙන්නම මෙතනින් යමු ෂේප් එක උඩට සැට්ටුවට මේ මේ තියෙනවනේ ඉනිමග ඉනිමග තියෙන සැටින් අපිට අවුලන්නේ කකුල් දෙක කඩා ගන්න නැතුව අපිට යන්න පුළුවන් ෂේප් එකේ ඕනේ ඉතින් මේක දාගත්ත ඉතින් මෙතනින් බහින්න තමයි තියෙන්නේ බැස්ස ඉතින් මං දැන් ඔය අංකලේ අවුස්සල ගන්න තමයි තියෙන්නේ මං හිතන්නේ ෂුවර් එකටම ඔය අංකලේ දැන් තමයි මාව හොයනවා ඇති නමුත් යර කර කියා ගන්න විදිහම තමයි රොසිරු සත්‍යයක් උදා වෙලා තියෙන්නේ ඔය අංකලට බලන්න මම ආවල්ලෙන්නේ පිස්සුනේ බයි උඹට පිස්සුනේ අල්ලේ මගේ නැට්ට නැට්ට තියා මල් ගකතල මම මූටේ අපි මේ ෂේප් එකේ මේ පැත්තෙන් අංකලේ ඉන්නවා වගේ මම හිතන තමයි මාව දැක්කේ නැතුව ඇති ඔය එකතන යා කැරි කැරි ඉන්නේ මාව හොයන ගම අජ්ජ සිරාට මාව දැක්ක නේද මම හිතන්නේ ෂුවර් එකටම ආයි තියෙන්නේ මෙතන දෙයි වගේ කියන්නේ මේ අංකලයා ඕනේ මං දැන්නේ ඔක්කොට මෙම කරනවා දැන්නේ ඌ මේ ගියාත් මෙරියස් අදෝකර හොඳ බාරම කුගන් යන්න වෙන නැත්නම් මගේ බෙල්ල ගහලා නට තමයි වෙන්නේ අපි මේ ෂේප් එකේ දැදි මෙනි මේ බාන් කරගෙන අපේ පොඩි තැනකට දාගන්න තියෙනවා ඔන්න ඔක දාගෙන ඔය අංකලයාට ආදී හොඳ පාරම දෙන්න තමයි යන්නේ පළවෙනි රිටර්න් එක ආදී ඔය අංකලයා කරන වැඩ වලට ඒක වැරදි වැඩ වලට එදිම ඔය අංකලයා ඔමිලට ආදී ගියා හිතන්නේ Taman නළුවා කියලා නමුත් අර වෙන්නේ එයා මොනවා කිව් කියන්නේ කියලා ඕනේ මං දැන්නේ මම දැන් ෂුවර් එකට මෙයා කෝල් එකක් ගන්න යන්න ඕන කාටරි මම දැන්නේ එයාට දෙයක් කරගන්න බැරි නිසා ආදී එක්කෙනෙක් උදව් ඉල්ලනවා වෙන්න ඕනේ කියන්නේ බෑ ඔය පොඩ්ඩ පොඩ්ඩ ඩාවින ඩූමේන නතු තමයි අපි වැඩේ කරගන්න ඕනේ ඔය අකා ඔමිලට ආදී අම්මු ගාවයා අදින් දෙකක් නෑ අදී ඔය මෝඩ අංකලයා මෝඩ දන්දලා කක් ගාලා අපි වැඩේ කරගන්න තවත් ඊ වෙනවා ඕනේ ඉතින් දොර වහගත්ත එයි ඔය අංකල් කාරය මුණා කරයි දැන්නේ ඕනේ මං දැන්නේ ආටු සිරාරි මෙනෝ නේද අම්බෝ ඒක ඕනේ මං දැන්නේ මගේ ෂුවර් එකට හොඳ පාරක් වැදින්නේදී ඔයාලා කියන්නේ කල කලදේ පය බලදේ කියලා ඕනේ මං දැන්නේ ඇදීම චේන්ජ් නේද කොහමද අංකල් ඒක මං දැන් ෂුවර් එකටම මේ දවස්වල පේන්ට් මිල වැඩි වෙන්නේ නැති ඕනේ මං දැන්නේ චේන්ජ් මිල වැඩි නිසා ඉතින් චේන්ජ් වලින්ම නෑ වුවා ලස්සන අංකල් කිමුනේ ඕනේ මං දැන්නේ මම දැන් ෂුවර් එකටම මේ කොල්ල සෙට් එක ආදී මෙයා වල් එකකට මේ හදන්නේ මෙයාගම හොරෙක් කියලා කොහමද තොරන්නේ බයිකින් ඕවුලි බයිකින් ඕවුනේ මෙයාග මොකද මේ ගේන්නේ ටීවී එකක් නේද මම දැන් ෂුවර් එකටම ආදී මෙන්න මේ කොල්ලගේ එක තමයි උස්සලා තියෙන්නේ ආදී ඉතින් ටීවී එක මෙන්න මේ ටීවී කරගෙන දැන් මෙයා ගෙදරට හරි කරගෙන තමයි හදන්නේ නමුත් යාර කර කියාගෙන ඉතම තමාරෝ සිර තාච්චක් උදා වෙන්නේ නැහැ මොකද ආදී කොල්ල බය කරනවා මේ කොල්ලා බය කරලා ඉතින් එල්ලවන එදී මෙන්න මේ ටීවී එක ආදීන් හයි කරගත්ත ගේජර නමුත් එයා හිතන්නේ ආදීන් යා මාළුකු පොර කියලා නමුත් යාර කිස්සියක් කරගන්නේ බෑ ආදී ඕකට හොඳ පාරම උගන්න යන තමයි හදන්නේ ළමයින්ගේ බඩු උස්සනාට ඔහොමිට ආදීන් කවදාකද දෙන්නේ කවදාකද දෙන්නේ අපිට හදලා මකලා ගන්න තමයි තියන්නේ ඕනේ ඉතින් මේක ගැලෙව්වා දොර ඇදියා අපිට මෙතන ෂේප් එක යන්න තමයි තියෙන්නේ මගේ දැන් ෂුවර් එකටම අංකල් කාරය උඩ වෙන්න ඕනේ මම දැක්කත් දැන්නේ මගේ දැන් ෂුවර් එකටම ආවද කොහෙද එළියට ඕනි මං දැන්නේ පොඩ ජනේල එක පිට බලන්න තමයි තියෙන්නේ හෙලෝ අංකල් කාරය යනවා නේද මං හිතන්නේ ෂුවර් එකටම මේ අංකල් වදින්නද කොහෙද යන්නේ ඕනි මං දැන්නේ මොකද කරන්නේ මම දැන් වින්ඩෝරෙත් එක තනියෙන් කියවනද කොහෙද මං හිතන්නේ මෙයාට පෙන්සල් අප්සෙට් එකක් තියෙන්නේ ඒකේ මෙයාට මේ පිස්සුවක් තියෙන්නේ අමුතු පිස්සුවක් එතින් බා මං හිතන්නේ ෂුවර් එකටම ඔය ටීවී එක ඔය ටීවී එකට පූජාවක් කරනවද කොහෙද ආනේ මං දැන්නේ ඔය ටීවී එක නැති වෙන්න එපා කියලා නමුත් ඔය ටීවී එකට හොඳ වැඩක් කරන්න තමයි මම යන්නේ ආයිත් ඔය කොල්ලර කරපු වැඩේට ඔය අංකලයාට අද මං හොච්ච පාරම කුගන්නේ නැත ඉතින් මගේ බෙල්ල ගහලනට තමයි වෙන්නේ අපි මේ ෂේප් එකේ දැයි අපිට පොඩි වැඩක් කරගන්න තියෙනවා ඒ කිව්වේ මේ තියෙන බාන්ඩ් එක මේ තියෙන බාන්ඩ් එක මෙන්න මේ බාන්ඩ් එකගෙන මෙන්න මේ ටැප් එකට හයි කරගන්න ඕන හයි කරගන්න නෙමෙයි ටැප් එක
ගාවට තිබ්බට පස්සේ ඔන්නේ වතුර පුරව ගන්න. ඔන්න කතර ගම ඔන්නේ. ඔන්න ඉතින් ගත්ත. දැන් ඉතින් ඔය ටීවී එක තියනවනේ මං ඉතින්. ඕනි බයිජි. ඕනේ. ඔය ටීවී එකේ ඉතින් වතුර හලන්න තමයි යන්නේ ඔය ප්ලග් එකට. ආදි ඉතින් කරන්ට් වැදෙන්නේම. ඔන්න වැඩ තමයි කරන්න යන්නේ. කොහොම ඉදලා ආදි ඉතින් කවදාකවත් හැදෙන්නේ නැති නිසා අපි මකල හදලා ගන්න තමයි තියෙන්නේ. ඕනි ඉතින් මේ ප්ලග් එක ගැලෙව්වා. මෙන්න මේකට වතුර වැගේව්වා. ඕනි ඉතින් දැන් ඉතින් අපිට ගන්න තියෙන්නේ සල්ලි වලට ගම් එකක්. ආදි ඔය ගම් එක ගැහුවාට පස්සේ ආදි ඉතින් බිත්තියේ මොකක් ඇලිවිලා තියෙනවා. ඕනි ඉතින් ගම් එක ගන්න තමයි හදන්නේ ඕක ඇලවනවා. ඕනි ඉතින් ඇලෙව්වා. දැන් ඉතින් මෙන්න මෙතන ෂේප් එක හැංගිලා ඉන්න තමයි තියෙන්නේ ඔය අකා එනකන් ඔය අංකල් කාර්ය. ඕනි මං දැන් ඔය අංකල් කාර්ය හිමින්ද කොයිද එන්නේ? ඥානි මං දැන් මම හිතන්නේ ෂුවර් එකටම. ආදි ඔය අංකල් කාර්ය ඉබි ගමන එන්නේ. මේ ඉන්නේ අංකල් නේද? සින්දුවක් කියාගෙන ගැම්මෙන් එන්නේ. ජීවක දැම්ම නේද? මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේ වෙන්නේ? ඒ අංකල් පුදුමෙන් වගේ බලන් ඉන්නේ. මොකද ටීවී එක ඔන් වෙන්නේ. දැන් ඔය ප්ලග් එකක් ගැලවිලා තියෙනවා. ප්ලග් එක හයි කරන්නද කොයිද මේ අංකල් කාර්ය යන්නේ? අජ්ජ සිරාවනේ මේ වැදුණනේද කොහමද ඒක මං හිතන්නේ ෂුවර් එකට මොන්ට මට්ටුවක් කන්නේදී කරන්ට් එල්ලෙද ඔය අංකල් කාර්ය මැරින්නේ ඕනේ මං දැන් මං හිතන්නේ ෂුවර් එකට අද්භූත ජීවියෙක් වෙන්න ඕනේ මොකෙක්ද මං දැන්නේ මේ මොකද්ද මේ කියන්නේ යව්හට් එක නේද මං හිතන්නේ ෂුවර් එකටම ආදි මේක ඇතුළේ තියෙන චොකලට් එකක් ඉන්න ඕනේ මොන හරි බාණ්ඩේ ඔය බාණ්ඩේ අරගෙන යයි කෙල්ලට දෙන්න තමයි හදන්නේ නැහී ඇන්ටි කෙනෙක් ඉන්නවනේ බයිජින් ඕනි බයිජින් ඕනේ වයිසර්ට මේ වැඩේ කරන්නේ ආනේ මං දැන්නේ මං දැන් ඔය චොකලට් එකට වැඩක් දෙන්න ඕනේ ඔය චොකලට් එක එතන කියලා තියෙන්නේ ආදී වයිෆ් ආවට පස්සේ රැට වැඩ ඇටලා ආදී වයිෆ්ට චොකලට් එක දෙන්න තමයි තියෙන්නේ සර්ප්‍රයිස් කරන්නේ ඕනි ඉතින් මෙන්න මේ පේන්ටි ගම ඕනේ අත්තට ඕනි ඉතින් ගාත්ත අපි මේ ෂේප් එක මේ පැත්තෙන් දොර ඇරලා දැන් ඉතින් මෙන්න මේ පැත්තට තමයි මෙන්න මේ දොරත් ඇර ගමු ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන්නේ බෝන්ජ් එක මේ තියෙන බෝන්ජ් එක ඕනි ඉතින් ගාත්ත අතර ඕන්නේ පිහි අරගෙන අපිට තියෙන පොඩි මලක් කපන්නේ ඔය මල කපලා ඔය මල අරගෙන ඉන්නවනේ මේ පැත්තට අපි මේ ෂේප් එකේ ඕන කපමු මයිසන් ෂුවර් එකට මේක තමයි මල් ඈ ඕනි ඉතින් මේ කපන්න තමයි යන්නේ මයිසන් ෂුවර් එකටම මෙන්න මේ මලෙන් අපි පොඩි වැඩක් කරගන්න පුළුවන් මේ වගේ ඉතින් මේක අරගෙන අපි යන්න ඕනේ ෂේප් එකේ ගිහලා ඔය චොකලට් එක තියෙන කාමරේට ඒකේ වයිෆ්ටි කාමරේ වෙන්න ඕනේ ඔය වයිෆ්ටි කාමරේ හොඳට සරසලා ගස්සලා පාත්දලා අරගෙන තමයි තියෙන්නේ ඔය හාට් වලින්ම ඕනි ඉතින් මේක දාගත්ත ස්ප්‍රේ එකකුත් ගහමු මෙන්න මේකට ඕනේ ෂුවර්ද වෙන්නෙම ආදි ෂුවර්ද සබන් ගෑවෝදි බයිටින් ෂුවර්ද එන්නේ ඕනි බයිටින් ඕනේ අපි මේ ෂේප් එකේ මේ පැත්තේ ඔය අංකල් කාරේ එනවා ඇති ෂුවර් එකටම ආදි ඉතින් තමන් ඉන්නේ ඕනේට මෙන්න මේ චොකලට් එක දෙන්න චොකලට් එක දුන්නා නෝනේ ආලුවිද බයිටි පීෂුන බයිටුමඩ පීෂුනේ ඔය නෝනා රාජිදී මයිසන් ෂුවර් එකටම චේන්ජ් වෙනවා වෙන්න ඕනේ ඉතින් බා ඔය මහත්ය කියන හැමදේම නෝනට කැමති නෑ මං හිතන්නේ ෂුවර් එකටම ඕනේ ඉතින් වැඩේ සිද්ධ වෙන්න තමයි යන්නේ චොකලට් එක කනෝ නේද මොකද්ද මේ වෙන්නේ අන්න ඉතින් ආදරෙන් පිළිලා ඉන්නේ කොල්ලා උම්ම එක දෙන්න යන්නේ අම්බෝ ඒක මම හිතන්නේ ෂුවර් එකට මාජි වැරදි දෙනක් වෙන්න ඕනේ හැපුවේ මේක පස්සෙන් එනවා නේද මම හිතන්නේ හොඳ පාඩමක් ඉගෙන ගන්න තියා ඉතින් දෙයකක් නෑ තමන්ගේ නෝනගෙන් උත් ගුටි ගන්න මිනිස්සෙක් වෙන්න ඕනේ ෂුවර් එකටම මම හිතන්නේ ෂුවර් එකට මෙයාක අල්ලිය ඔළුවෙන් ඉන්නේ ඉතින් මෙයාට කිසි දෙයක් කරගන්න බෑ නමුත් හැබැයි මෙයා ගෙදරට බැනලා ආච්චි ඉතින් ගෙවල් වලින් හොරගම් කරනවා මං කොල්ලකාරෙක් වගේ නමුත් අම්මෝ හොරා කියලා කියන්න බලුවා ආච්චි ඉතින් දෙයකක් නෑ මොකද මේ අංකල් කාර්ය කරන්නේ ඕනි මං දැන් මම හිතන්නේ ෂුවර් එකටම මෙයා මේ මොනාරි අත්හදා බලන්න තමයි යන්නේ නමුත් ඒකත් මොනාරි සීන් එකක් කියලා වැරදි වෙන තමයි මං හිතන්නේ ෂුවර් එකටම යන්නේ කියන්නේ බෑ එයාගේ එක සාර්ථක වෙයි දැන්නේ මං හිතන්නේ ෂුවර් එකටම සාර්ථක වුණා වගේ මං හිතන්නේ ෂුවර් එකටම මෙයා මේ කරන්න යන්නේ මෙයාගේ නෝනට මොනාරි දෙයක් හදලා දෙන්නේ නමුත් ඒකත් කරගන්න බැරි තමයි සමහර ඔසිරි තත්ත්වයක් දැන් යාර උදා වෙන්නේ යන්නේ මොකද දැවකට මං වැඩ දෙන්න තමයි හදන්නේ ඉතින් බව එක්ස්පෙරිමන්ට් එකක් හදලා දෙන්නේ ආදි ඉතින් කොමුඩු අරගෙන ඔය කොමුඩු ගත්තට ආදි ඉතින් ගෙවල් වලට පැනලා හොරකම් කරලා මේ කාමිරට අම්මු හොර ආදි ඉතින් දෙකක් නේ ඔය කර හොඳ පාඩම කුගන්නේ මෙන්න මෙන්න මේ හොරකම යන එක නවත්තන්නේ දැදි මෙන්න මේ බාණ්ඩ ඇතර ගමු ඕනේ ඉතින් ගත්ත ඉතින් මෙන්න මේ බාණ්ඩ එකෙන් මෙන්න මේකට එකතු කරන්න තමයි තියෙන්නේ මේක ඇතුළටම ස්ප්‍රේ එක වැඩ කරන්නේම ඕනේ ඉතින් මේ වැඩේ හරි දැදි මෙන්න මේක අරගෙන අපි යන්න ඕනේ ෂේප් එකේ එළියට එළියට ගිහින් තියෙන අපිට පොඩි වැඩක් කරගන්නේ කොමුරු ගෙඩියක් තියෙනවා ඕනේ ඔය කොමුරු ගෙඩිය අරගෙන මෙන්න මේ ගේ ඇතුළට යන්න ඕනේ ඔය කොමුරු ගෙඩියට මේකෙන් ස්ප්‍රේ පාරක් ගහන්න ඕනේ ආදී ඉතින් කොමුරු ගෙඩිය ගැස්සිලා වැදිලා යන්නේම ඕනේ ඉතින් ගැහුවා ස්ප්‍රේ එක දැන්න මේක සුවඳ සබන් ගාල වගේ ඇති ඉතින් සුවඳ වෙයි මේක ෂුවර් එකටම ඉතින් වටාමත් වීඩියෝ එක ලයික් කරන්න ඇත්තේ මොකක්ද බයිටි මොකක්ද බයිටි ඔයනිකන් ජී ලයික් බටන් එකනේ ඔයනිකන් ජී ලයික් බටන් එක බලන්න මොකද ලෝභ වෙන්නේ ඔයනිකන් ජී ලයික් බටන් එකත් ඔබලා දාන්න සබ්ස්ක්‍රයිබ් කරන ජිගටිය දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න අනේ ඉතින් වැඩේ හරි දැන් වැඩේ කොට තමයි ආදි ඉතින් දෙකක් නේ ඉතින් මං දැන් ඔය කොමුරු ගෙඩියේ ආදි ඉතින් මං දැම්ම ඔය දොර උඩින් හරියටම හයි කරගත්ත එදී ඔය අංකල් කාර උදෙන්ට ආවට පස්සේ එකපාරම ගැස්සිලා වැදිලා යන්න මොළුට වැදින්නේ බුලුවන් ඕක එනි මේ වැඩේ අංකල් කාරගේ පිස්සු හොඳ වෙයි වගේ ෂුවර් එකටම අජ්ජෝ ශිරාවටම වැදුණා නේද ආයිදන් ෂුවර් එකටම අංකල්ගේ මූණ පේන්නේ නැතු ඇති ෂුවර් එකටම ඕන මං යන්නේ ඒකිය මෙන්න මේ කොමුරු ගෙඩිය අංකල්ගේ මූණේ පාටම තමයි මේක බෙරෙන්ඩෙල්ලේ නෑ එනකොට අංකල් මුණා වෙයි යන්නේ අජ්ජෝ ශිරාවටම මොකද මේ අංකල් වෙලා තියෙන්නේ කොටු වෙට්ටියක් වගේ ආනේ මං යන්නේ ආයිදන් ෂුවර් එකටම ඔය අංකල් හොතරම් පරසක් කරලා ගැව්වා මෙන්න ඕනේ අද සිරාවටම කොච්චර කර හැදෙන්නේද මිනිස්සෙන්නේ බයිජි ඕනි බයිජි ඕනේ මෙන්න මේ ළමයට පාරු ඉන්න දෙන්නේ සීන් එකක් තියෙන මයිසන් ෂුවර් එකටම මෙන්න මේ ළමයා පාරු පැච් කරලා
මොකක්ද එක බිබී ඉන්නකොට මේ අංකල් එකපාර මුජුරලා අරගෙන ෆ්‍රිජ් එකේ දැම්ම නේද? ඇයි මෙන්න මේ ළමයා හොජරම කූපිජ වෙලා ඉන්නෝනේ ඉන්නේ ෂුවර් එකටම. මේ අංකල් ඔවගේ වැඩ කරන්නේ නෝ. ආචිජින් දෙකක් නේ. ඉතින් බා ඔය අංකල් කාරේ ආචිජි මෙන්න මේ ශ්‍රී ලංකරණ ඉන්නේ ළමයි ගාවට ගිහිල්ලා එකපාරම මෙන්න මේ ළමයාගේ ජූස් එක අරගෙන එකපාරම ෆ්‍රිජ් එකේ දැම්ම. යාට බොන්න වෙන්නේ ෂුවර් එකටම. ඇතේගේ වයිෆ් ට දෙන්න වෙන්නේ දියාගේ නෝනට. නමුත් ඔය කරපු වැඩේට තමයි ඔකට ඉච්ච කියන්නේ ආචිජින් දෙකක් නේ. ඔයා කරපු දෙපාරම කුගන්නන්න වෙනෝ නැත්නම් ඉතින් මගේ බිල් ගහලන්නට තමයි වෙන්නේ. ඕනේ ඉතින් මෙන්න මේ ගාත්ත වසුර කර මෙන්න මේ කලවම් කරන්න තමයි තියෙන්නේ. ඕනේ ඉතින් මේක කලවම් කර. ඉතින් මෙන්න මේ හරි තියෙනවා රතුපාර බාන්නේ. මේ තියෙන බාන්නේ මෙන්න මේ බාන්නේ අපි අතර ගමු ෂේප් එක ගිහිල්ලා ඕනේ ඉතින් ගන්න තමයි හදන්නේ. ගාත්ත ඇයි මෙන්න මේ බාන්නේ අරගෙන මෙන්න මෙතන තියෙනවා වීදුරුවක්. මෙන්න මේ වීදුරුවට අපි වතුර ටික පුරව ගමු. ඕනේ ඉතින් වතුර ටික පිරෙව්ව රස් කර. ඇයි ඉතින් මම මේ ලෝකේ රහමරා ජූස් එක හදන්න තමයි යන්නේ. සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් මේ ජූස් එක මොනේ කියන උතුර දකුණු බේන්න තු වෙන්නේ. තාමත් තමාරු සිර සත්‍යයක් උදා වෙන්නේ යන්නේ. ඕනේ ඉතින් දැන් ඉතින් ජූස් එක හැදුවා ෆ්‍රිජ් එක දාන්න තමයි හදන්නේ කූල් වෙන්නේ. ඔය ඩීෆ්‍රිජර් එක දාන්න බෑ ඉතින් ඕනි බයි ඉතින් ඕනේ. උඩේ කියන මේ දෙවෙනි සත්‍යය දාන්නේ. ඕනේ ඉතින් මෙන්න මේක වහගමු. මේකත් වැව්වා. දැන් ඔය අංකල් කාරේ පෙරේත ගමන මෙන්න මේක බොන්ජි ෂුවර් කරන මෙතෙන්ට එනවා. දැන් තමයි එන්නේ මං හිතන්නේ. අපිට මෙතන එලි ගිහිල්ලා බලන්න තමයි තියෙන්නේ. නැත්නම් ඔය අංකල් කාරේ මාවල්ලේ කන්ටුල හැම දෙයකටම එයි ඔය අංකල් කාරේට වෙන දේ රස විඳින තමයි තියෙන්නේ. බලන් ඉන්න තමයි තියෙන්නේ. පෙරේත ගමන ඔය අංකල් කාරේ දේ ඔක බොන්ජි තමයි හදන්නේ. බලමු ෂේප් එකේ අජෝ සිරාවනේ මොකද්ද මේ වෙන්නේ. මං හිතන්නේ ෂුවර් කරන මෙයා කා ඩීෆිෂර් එක ඇරලා මේක බොනවා නේද. අජෝ සිරාවට මුචුරු දකුණු පේන්නේ නැති වෙනා. මං හිතන්නේ කලකල දේ පලපල දේ වගේ. ඉතින් මම ඊළඟ පාර ඔය සල්ලි එකතු කරලා අංකල්ගේ මිනි පෙට්ටිය අරගෙන ආදිදී හජ්ජස් දාන දීලා ඉවර කරලා දාමු ඔය වැඩේ. එහෙනම් අද නම් ගින්නින් නම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු කට්ටියම සුබ දවසක් එනම් කොල්ලෝ අපි ගියා.